ආයුබෝවන් අද ගොවිබිමට අනුන් තුලින් අපි ඔබට ඉදිරිපත් කරන්න හිතුවේ මේ මේ දිනවල තියෙන මේ සේනාදළු හානිය සම්බන්ධයෙන්. ඉතින් අපි මේ සේනාදළු හානිය කොයි ආකාරයෙන් පැතිරලා තියෙනවද කියලා හොයාගෙන අපි ලංකාවේ යම් යම් ප්‍රදේශවල සංචාරය කරා. ඒ අතර අපි ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශයටත් පැමිණියා. ඉතින් මේ මම ඉන්න මේ ශේෂ්ත්‍රය ගත්තාම ඉතාමත් ශස්ත්‍රීක හැටියට දැනට මේ ශේෂ්ත්‍රය තුල බඩිනු ගුවගාව පවතිනවා. ඉතින් මේ ශේෂ්ත්‍රය තුල නම් අපිට ඇත්තටම සේනාදළු මුහානියක් වාර්තා වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රදේශයේ යම් යම් තැන්වල සේනාදළු මුහානිය පවතිනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි මේ ශේෂ්ත්‍ර වලට යද්දී අපිට හම්බ වුණා ශේෂ්ත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ විසින් මේ සම්බන්ධයෙන් ගොවීන්ව දැනුවත් කරනවා. කොහොමද මේ සේනාදළු මුහානිය පාලනය කරගන්න පුළුවන්? කොයි ආකාරයෙන් අපි මේ සේනාදළු මුහානිය පාලනයට යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද කියන එක සම්බන්ධයෙන්. මෙවර මහකන්නේ ආරම්භ වූ බඩිරිඟු වගා ප්‍රවර්ධනය අපේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඉතා සුවිශේෂී. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම කෘෂිකාර්මික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන රට තුල වගා කළ හැකි භෝග රට තුලම වගා කර ස්වයං පෝෂිතතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන යටතේ භෝග වර්ග 16ක් ඒ සඳහා සූදානම්. ඒ අතරින් බඩිරිඟු භෝගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ නිසාම මෙවර මහකන්නේ ආරම්භයත් සමගම මොණරාගල ඇතිමලී ප්‍රදේශයේ ආරම්භ වූ මහකන්නේ බඩිරිඟු වගා වැඩසටහන බඩිරිඟු වලින් රට ස්වයං පෝෂිත කිරීමේ මූලික අත්විවරමයි. මෙවැනි ප්‍රතිලාභ සමගින් දිරිමත් වන දේශීය බඩිරිඟු වගා කටයුතු සඳහා පවතින ප්‍රධාන බාධකය පලිබෝධ හානිය බව ගොවි ජනතාව සඳහන් කරනවා. ඒ අතරින් සේනා දළඹු හානිය වර්තමානයේදී බඩිරිඟු වගාවට ප්‍රබල අභියෝගයක්. බඩිරිඟු වගාවේ සේනා දළඹු හානිය 2018 වසරේ අගභාගයේ තමයි ලංකාවේ මුලින්ම වාර්තා වුණේ. ඊට පස්සේ ඒ කන්නේ අපි අඳුනගෙන ඒ සඳහා පාලන ක්‍රම ගොවි ජනතාවට දැනුවත් කරා. ඊට පස්සේ ගිය මහ කන්නේත් සාපේක්ෂව අඩු මට්ටමක තිබුණා. ඊට පස්සේ මේ කන්නේ තරමක හානියේ සුළු වශයෙන් වැඩිවීමක් වෙනවා සමහර ප්‍රදේශවල. දැන් ඇත්තටම මේකට ප්‍රධාන වශයෙන්ම මේ වසරේ තියෙන කාලගුණ රටාවත් මේ හානිය තරමක් දුරට වැඩි වෙන්න බලපාලා තියෙනවා. ඒ වගේම ගොවීන් අර වගා කරන කාලය මං හිතන්නේ ගොඩක් ගිය මහ කන්නේ නිවැද්දි වෙලාවට වගාව ආරම්භ කළා. ඒකෙන් මම හිතන්නේ ගොඩාක් දුරට හානිය අඩු කරගන්න පුළුවන් වුණා. නමුත් මේ වසරෙන් නම් මම හිතන්නේ ටිකක් මහකන්නේ වගාව විටින් විට ආරම්භ කළා තියෙන නිසා ශේෂ්ඨයේ හානිය සාපේක්ෂව වෙන කන්නවලට වඩා තරමක වැඩිවීමක් තියෙනවා. දැන් අපි මේ සඳහා පාලන ක්‍රම මම හිතන්නේ කීපයක් හඳුන්වා දුන්නා. යායක වගා කරනවා නම් සියලු දෙනාම එකට වගාව ආරම්භ කිරීම තමයි වැදගත්. කඩින් කඩ වගාවල් ආරම්භ කිරීම මේ හානිය වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා. ශේෂ්ත්‍රයේ වගාව ආරම්භ කරාට පස්සේ නිරතුරුවම වගාව පරීක්ෂා කිරීම ඉතා වැදගත්. දැන් හානිය සුළු වශයෙන් දැක්කට මම හිතන්නේ හානිය කලබල වෙලා කෘමිනාශකෙදීම හානිය උග්‍ර වීමට හේතු වෙනවා. ගොඩක් වෙලාවට මේ සතුන් ස්වභාවික සතුරන් වගේ පාලනය වීමක් වෙනවා. මේ සේනා දළඹුවා කෘමිනාශක භාවිතයෙන් පමණක් මේක පාලනය කරන්න බෑ. සියලුම ක්‍රමවල ඒකාබද්ධ ක්‍රමවේදයක් තමයි මේ පාලනය සඳහා යොදා ගන්න ඕන. විශේෂයෙන්ම අපි මුල් අවස්ථාවේදී අපිට ශාකේ අලු ඒ වගේම වැලි වගේ දේවල් ගොබේ තුළට ඉසීම කරන්න පුළුවන්. මොකද පත්‍රවලට තමයි මේ සතුන් ප්‍රධාන වශයෙන් හානි කරන්නේ. පත්‍ර විශාල වශයෙන් ආහාරයට ගැනීම සිදු කරනවා භෝගයේ මුල් කාලයේදී. ඒත් අර සති 6-8 විතර වෙනකොට භෝගයට මේක මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කෘමිනාශක යෙදීම පගාවේ මුල් අවදියේදී ඒ කියන්නේ 10%කට වගේ පත්‍රවල හානිය වැඩි වෙනවා නම් විතරක් කෘමිනාශක යෙදුවම ඇති. 10%කට වඩා වැඩි නම් මුල් අවදියේ පසු කාලීන නම් 40%කට වගේ වැඩි වෙනවා නම් තමයි කෘමිනාශක යොදන්න අපි නිර්දේශ කරලා තියෙන්නේ. ඊපස්සේ හානිය උග්‍රම අවස්ථාවට පැමිණෙනවා නම් විතරක් අපිට නිර්දේශිත
කෘමිනාශක භාවිතා කරන්න පුළුවන් කෘමිනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කළා තියෙනවා කෘමිනාශක යෙදීමේදී උදේ හෝ හන්දෑවට ගොඩක් වෙලාට හන්දෑ කාලයේදීම තමයි ගොඩක් වෙලාට මේ දළමු හානි පාලනයට වඩා සුදුසු ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය හෙක්ටයාරයකට නිර්දේශ කළා තියෙන ටැංකි ගාන දැන් අක්කරයකට නම් අපි ටැංකි 8ක් 10ක් ඒ වගේ ප්‍රමාණයක් නිර්දේශ කළා තියෙනවා නිර්දේශිත ප්‍රමාණය නිවැරදිව යොදන්න ඕන. තව අපි හඳුන්වා දුන්න පෙරමෝන් උගුල. පෙරමෝන් උගුල කල්ැතුව වගාව ආරම්භ කරන්න කලින් ශේෂ්ත්‍රය පිහිටුවීමට අපි දැනුවත් කරා. මොකද එතකොට අපිට වගාවේ කොයි වගේ ගහණයක්ද තියෙන්නේ කියලා අඳුන ගන්න පුළුවන්. ඒ අනුව අපිට පාලන ක්‍රමයේ දීමට අවශ්‍යද කෘමිනාශක දන්න අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් නිසා ඒ වගේ ක්‍රම අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕන. ඊළඟට පොහොරේ දීමේදී තනිසි ලෙස යූරියා යෙදීම හොඳ නැහැ. යූරියා නිර්දේශිත ප්‍රමාණයට තමයි පසට යොදන්න ඕන. නැත්තම් ගොඩක් වෙලාවට මේ හානිය වැඩිවීමක් සිදු වෙනවා. සේනා දැල්මු හානිය පාලනය සඳහා අපි දැනට බීජ ප්‍රතිකාරක කෘමිනාශක කීපයක් අත්හදා බලලා කෘමිනාශක දෙකකුත් අඳුනගෙන තියෙනවා. මේ බීජ ප්‍රතිකාරක භාවිතා කරොත් සේනා දැල්මු හානිය වගාව ආරම්භ කළා සති 3ක් විතර යනකම් ගොඩක් දුරට අවම මට්ටමක තියාගන්න පුළුවන්. දැන්ට මේක වෙළඳපොලේ නැහැ. ඉදිරියේදී අපිට මම හිතන්නේ මේක නිර්දේශයක් විදිහට ලබා දුන්නත් දුන්නම ගොවීන්ට මම හිතන්නේ මිලදීගෙන බීජ සිටුවන අවස්ථාවේදී මිශ්‍ර කළා වගාව ආරම්භ කරන්න පුළුවන්. කළා ඊට අමතරව අපි තව පරීක්ෂණ සිදු කළා වෛරස් එකක් හඳුනගෙන තියෙනවා. ඉදිරියේදී ඒවත් හානිය උග්‍ර මට්ටමට යනවා නම් ඕගලන්ට භාවිතා කරන්න මේ ගොවීන්ට ලබා ගන්න හැකි වෙයි. මේ සේනා දළමු හානිය පාලනයේදී විශේෂ ක්‍රමවේද අපිට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතර විශේෂම රසායනික ක්‍රමවේද ඒ වගේම පරිසර හිතකාමී අනිකුත් පලිබෝධ පාලන ක්‍රමවේදයන් එම ඒකාබද්ධ ප්‍රවේශයකට ගිහිල්ලා අපිට සේනා දළමු හානිය පාලනය කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සොයා බලද්දී අපිට දැනගන්න හම්බුණා මේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ විශේෂයෙන්ම ජෛව පලිබෝධ නාශකයක් සම්බන්ධයෙන් ශේෂ්ඨ අත්හදා බැලීම් මේ දිනවල සිද්ධ වෙනවා කියලා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන්ුත් ගොවි බිමට අන්වලතුනි සොයා බලන්න අපේ මේ ශේෂ්ඨ චාරිකාව අතුරතුර පැමිණියා. සේනා දළමු පාලනයේදී ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදය අනුගමනය කරනකොට ඒකට අපට අඳුන්ලා දීලා තියෙන අලුත් ක්‍රමවේදයක් තමයි ජෛව පලිබෝධ නාශකයක් භාවිතා කිරීම. මෙහිදී අපි විශේෂ ජෛව පලිබෝධ නාශකයක් හඳුන්ලා දීලා තියෙනවා. මගේ අතේ තියෙන දැන් මේ පලිබෝධ නාශකය. මේකෙන් ඇත්තටම අපට පුළුවන් සේනා දළඹුවාගේ කීට අවදි පාලනය කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පලිබෝධ නාශකය සේනා දළඹුවාට පමණක් විශේෂතුණු පලිබෝධ නාශකයක්. මේක සාමාන්‍ය සේනා දළඹුවා පාලනය කිරීමට යොදාගන්නේ වගාවේ ආරම්භක අවදියේදී. මෙතන මේ පවතින ශේෂ්ත්‍රයේ තියෙන වගාව දින 10ක් පමණ වයස ඇති වගාවක් අපට භාවිතා කරන්න පුළුවන්. එතනදී සේනා දළඹුවාගේ ඊටාම කුඩා කීට අවදි. අපි ඒක හඳුන්වනවා කීට අවදි විවිධ අවස්ථා තියෙනවා. කීට අවදි 1 2 3 ඒ වගේ කීට අවදි 6 6ක් තියෙනවා. එතකොට අපි මේ පලිබෝධ නාශකයේ භාවිතා කරන්නේ සේනා දළඹුවාගේ පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි කීට අවදි පාලනය කිරීම සඳහා. මෙතෙන්දී ඇත්තරම බිත්තර දමන සාලබයා විසින් බිත්තර දැමුවෙන් පස්සේ දින 2ක් 3ක් වගේ කාලයක් තුල පළමු කීට අවදි අපට දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ මෙම කීට අවදි දින 3ක් වගේ කාලයක් යනකොට දෙවන කීට අවදියටත් ඊට පස්සේ දින 4ක් 5ක් වගේ කාලයක් යනකොට දෙවන අවස්ථාවටත් අවසානයේදී දින 6ක් 7ක් වගේ යනකොට තුන්වෙනි කීට අවදියටත්පත් වෙනවා. මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ කීට අවදි සඳහා තමයි මේ පලිබෝධනාශකයේ හුඟක් සාර්ථක වෙන්නේ. අපි මේ ආරම්භක අවදියේදී මේ පලිබෝධනාශකයේ යෙදීම මගින් කරලට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ආරම්භක අවදියේදී බිහිවන කීටයන්ගෙන් තමා කරලට හානි කරන අවස්ථාවේදී සලබයන් බිහි වෙන්නේ. එතකොට ඒ සලබයන් කරලට ගිහිල්ලා බිත්තර දාන එක වළක්වා ගැනීම සඳහා ආරම්භක අවදියේදී මේ කීට අවදි පාලනය කිරීම හුඟක් වැදගත් වෙනවා. ඒ අවස්ථාවන් විදිහට අපි අඳුනගෙන තියෙනවා සේනා දළඹුවාගේ කීට අවදි රාත්‍රී කාලයේ තමා හුඟක් වෙලාවට අපේ භෝගයට හානි කරන්නේ. එතකොට මේක යෙදිය යුත්තේ සාමාන්‍ය සවස් කාලයේ. ඊටාම සුදුසුයි සවස 4න් විතර පස්සේ මේ පලිබෝධ නාශකය අපට යෙදීම කල හැකි නම් එහෙමත් නැත්නම් අලුයම පාන්දර පෙරවරු 6ට විතර සේනා දළමුවගේ කීටය හානියට පැමිණලා සිටින අවස්ථාවේදී මේක යෙදීම සිද්ධ කළ යුතුය.
මේ ජෛව පලිබෝධ නාශකය සාමාන්‍ය පලිබෝධ නාශකයක් විදිහටම අපට සකසා ගන්න පුළුවන්. මේකේ හෙක්ටයාරයකට මිලිලීටර් 100ත් 125ක් අතර ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි ටැංකියකට දිය කරගන්නවා නම් ලීටර 16 ටැංකියකට මිලිලීටර් 5ක් දිය කරලා මේක ශේෂයේ යෙදීම සිදු කළ යුතුයි. මේක යෙදීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණේ තමයි මේක මම කලින් සඳහන් කරපු විදිහටම යෙදී යුත්තේ කීට ආරම්භක කීට අවදි සඳහා. එතකොට ශේෂයේ සාමාන්‍ය දින 10ක් පමණ වයසැති භෝගය තෝරාගෙන ඒකේ කීටයගේ හානිය පවතිනවා නම් අපට හඳුනා ගැනීමට ඉතාමත්ම පහසුයි. සුදු පැහැති ලප පවතිනවා. ඒ ලප තියෙන ශාකවලට මේක යෙදීම සිද්ධ කළ යුතුයි. සාමාන්‍යයෙන් මේක යෙදීමේදී ඇත්තටම මාස එකහමාරක් වගේ කාලයක් තුළ දින 7ක කාලාන්තරයකින් තුන් පාරක් යෙදීම ඉතාමත් ප්‍රමාණවත් වෙනවා. එතකොට මේකෙන් හොඳට හානිය තියෙන ශාකවල පත්‍ර සියල්ල හොඳින් තෙමී යන පරිදි මේ පලිබෝධනාශකයේ යෙදී යුතුයි. මේක මම සඳහන් කර විදිහටම සේනා දළඹුවාටම විශේෂතුණු වෛරසයක්. මේ වෛරසය සහිත ශාක පත්‍ර සේනා දළඹුවගේ කීටය ආහාර ගැනීම තුලින් මේ වෛරසය සේනා දළඹුවගේ ශරීරයට ගමන් කරනවා. ශරීරයට ගමන් කළා ශරීරයේ තුල ගුණණය වෙලා සේනා දළඹුවා සම්පූර්ණ විනාශ වීමක් සිද්ධ කරනවා. මේ ජෛව පලිබෝධනාශකය වෙළඳ පොලේ ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒක හඳුන්වන්නේ ෆෝලිජන් කියන වෙළඳ නාමයෙන්. මේක ඕනෑම කෘමිනාශක විකුණන කඩේකට ගිහිල්ලා විමසීම් මගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ පලිබෝධනාශකය නිර්දේශ කිරීමට පෙර විද්‍යාගාර තුලදී සහ ශේෂවලදී කරපු පරීක්ෂණ වලින් ඉතාමත්ව පැහැදිලිව තහවුරු වුණා මේ පලිබෝධනාශකය මගින් වෙනත් කිසිම ස්වභාවික සතුරෙකුට හෝ වෙනත් කෘමියෙකුට හානියක් සිදු නොවන බව. ඒ නිසා මේ පරිබෝධනාශක යෙදීම මගින් පරිසරයට හෝ මිනිසාට සිද්ධ වෙන හානිය ගැන සැකයක් බියක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. මේක මොකද මේකට මේක මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ සේනා දළඹුවට එරෙහිව පමණක් වීම නිසා. මෙවර මහ කන්නේ එම පරිසර හිතකාමී පලිබෝධ පාලන ක්‍රමවේදයන් මේ වන විටත් ගොවි ජනතාව අතර ජනප්‍රිය වී ඇති අතරම මේ මගින් ඉතාමත් සාර්ථකව සේනා දළඹු හානිය පාලනය කර තිබීම සතුටට කරුණක්. ඔව් ඉතින් අපි විශ්වාස කරනවා ඔබ මේ සේනා දළඹු හානිය පාලනය සම්බන්ධයෙන් දැනුවත් පූර්ණ දැනුවත් වීමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් විශේෂයෙන්ම කුජකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ අලුතෙන්ම හඳුන්වා දෙන මේ ජෛව පලිබෝධනාශකය භාවිතය සම්බන්ධයෙන් අපි ඔබ ගොවිමට අනුනතුලින් දැනුවත් කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ සම්බන්ධයෙන් ඔබට තවදුරටත් විස්තර ඉදිරිපත් කරලා ඔබව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට තවදුරටත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් විමසන්න අධ්‍යක්ෂ උද්‍යානභෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ ගන්නෝරුව පේරාදෙණිය කියන ලිපිනේ. ඉතින් අපි නැවතත් සුපුරුදු පරිදි ලබන සතියේ ගෝවිමට අන්නලු වැඩසටහනින් අමුණ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඒක ඔබ හැමතෙම සුබ සතියක්.